කොදුගණ්ඩම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගාවලියේ තීරණාත්මක තෙවන 2020 තරගයේ අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් තරගයේ ආරම්භ වීම සඳහා තවත් පැය කිහිපයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. මේ වනවිට තරගාවලියේ තමත් උණුසුම් වී තිබෙන්නේ පළමු තරගයේ කොදුගණ්ඩම ජයග්‍රහණය කිරීමද දෙවන 2020 තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමද ජයග්‍රහණය කිරීමෙන් එකට එකක් විදිහට තරඟ තුනකින් සමන්විත තරගාවලිය එක් තරගයක් ඉතිරි වී තිබෙදී තරගාවලිය සම වී තිබීම නිසා පළමු තරගයේ ක්‍රීඩා කළ සංයුතියට වෙනස් සංයුතියක් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගයේ සඳහා අවසන් ක්‍රීඩකෙන් 11 දිනා තුලට නම් කර තිබුණේ දුනිත් වෙල්ලාලගේ හට 2020 වරම් ලබා දීමෙන් සහ ඒ වගේම පළමු 2020 තරගයේ ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු වෙනුවට නුවන් තුසාරව ශ්‍රී ලංකා අවසන් ක්‍රීඩකෙන් 11 දෙනා තුලට කැඳවමි. ඉතින් මෙම කළ වෙනස්කම් වල සාර්ථක ඵල නෙලා ගැනීමට චරිත අසලංක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගයේදී හැකියාව ලබා ගත්ත ඒ දඟ පන්දු යවන්නන්ට ඉතාමත් වාසි සහගත තනතිරෝග ඉතාමත් හොඳින් පන්දු යවමින් බටරින් ද කොදව කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදෙමින් ඔවුන් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරමින් දෙවන තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් ඉන්පසුව දෙවන 2020 තරගයේ ක්‍රීඩා කළ තනතිරුව සම්බන්ධයෙන්ද මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. ඊට හේතුව බටරින්ද කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩක රොස්ටන් චේස් විසින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කරා දෙවන 2020 තරගයේ ක්‍රීඩා කළ තනතිරුව ගුණාත්මක එකක් නොවන බවට සඳහන් කරමින් කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස සනත් ජයසූරිය මහතා ඔහුට පිළිතුරු ලබා දුන්නා. ඉතින් මෙම ගැන පහලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ ගැන වැඩි විස්තර නොදැනුවත් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂක වීඩියෝ නැරඹීමෙන් සියලුම තොරතුරු දැනුවත් වීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අද තරගයේ සම්බන්ධයෙන් තොරතුරු කීපයක්ම අප වෙත ලැබී තිබෙනවා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ. ඒ අනුව ඔවුන් සඳහන් කරන ආකාරයට අද තෙවන 2020 තරගයේ සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන 2020 තරගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනාම නොවෙනස්ව ක්‍රීඩා කිරීමට නියමිත බවට තොරතුරු සඳහන් වෙනවා. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විදිහට දෙවන 2020 තරගයේ සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනාම තෙවන 2020 තරගයේ සඳහාද ක්‍රීඩා කිරීම ගැන ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් එකෙන් ඉල්ලලා යන්න අමතක කරන්න එපා. දෙරට අතර තෙවන තීරණාත්මක 2020 තරගයේ යාවත් කාලින වන නවතම තොරතුරක් සමගින් අපි හමු වෙමු. ක්‍රීඩා ශෛලී සුබ දවසක්.